කඳාන සහ ජයලට අතරමැදිව තියෙන කඳාන කපුවත්ත ලොකේට් වෙලා තියෙන සුපිරි නිවසක් තමයි අද ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අද අපි කතා කරන්න යන ගෙදර. ඉතින් මම දැන් ඇවිදගෙන ආවේ මේ ගෙදරට එන්න තියෙන ඇක්සස් රෝඩ් එකේ. ओपन ඉතින් එන්ට වෙද්දිම වගේ අපිට මේ පැත්තට බලා ගන්න පුළුවන් ගෙදර බෑක් යාඩ් එක පැත්තටම යන්න පුළුවන් විදිහට හොඳ ස්පේස් එකක් එක්ක පොඩි ඒරිය එකක් හදලා දීලා තියෙනවා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව ගේ ඇතුළට යන්න. ගෙදරට එන්ට වෙද්දිම තියෙන මේ මේන් ඩෝ එක ගැනම ගොඩක් දේවල් කියන්න පුළුවන්. මේ ඩෝ එකේ තියෙන ලුක් එක ගත්තොත් ඒ තියෙන එලිගන්ට් ලුක් එක හොඳටම දෙන විදිහට තමයි වුඩ් වර්ක්ස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක බලද්දිම තේරෙනවා හොඳ උසක් සහ බලලක් තියෙන විදිහට තමයි හදලා දීලා තියෙන්නේ. ස්ලයිඩින් වින්ඩෝස් තමයි තියෙන්නේ. ඉතින් ගෙදරට හොඳ එලියක් ගන්න විදිහට හදලා දීලා තිනවා. මේ වින්ඩෝස් වගේම අපිට මේ පැත්තට තියෙනවා අපි මුලින් කිව්වා වගේ අපි පාකින් ඒරියා එකට යන්න පුළුවන් විදිහට. ඒකට ඕපන් වෙන විදිහට තමයි මේ වින්ඩෝ ඒරියා එක හදලා දීලා තියෙන්නේ. ඉතින් මේ ගෙදර තියෙන විශේෂත්වත් එක්ක මට මේ යන්නේ කොයි පැත්තටද කියලා හිතා ගන්න බැහැ. එහෙනම් අපි මේ පැත්ත කතා කරලා මෙමු. මේ ඒරියා එකේ මේ තියෙන ලයිට් ඇරේන්ජ්මන්ට් එක ඔයාලට හිතා ගන්න පුළුවන්. මේ ස්පේස් එක ඔයාලට ඩයිනින් ඒරියා එක විදිහට යූස් කරන්න පුළුවන්. මොකද අපි ඉස්සරහට කතා කරන්න යන කිචන් ඒරියා එක මේ ඒරියා එකට ගොඩක්ම සමීපෙන් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි කිචන් ඒරියා එක ගිහින් බලමු. කඳාන ජාල ටවුන් වලට විනාඩි 5ක් සහ මැසනන් කොලෙජ් එක ගත්තත් ඕල් විනාඩි 5ක දුරක් තමයි මේ ලොකේෂන් එකට තියෙන්නේ. ඒ වගේම ජාල හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10කින් වගේ යන්න පුළුවන් දුරක තමයි මේ ගේ ලොකේට් වෙලා තියෙන්නේ. ඉතින් පර්චස් 6ක හදපු මේ ගෙදර ඔයාලට කාමර 3ක් සහ වොෂ්රූම් 2ක් එක්ක හම්බ වෙනවා. ඒ වගේම එක්ස්ට්‍රා ඔයාලට අවුට්ඩෝ වොෂ්රූම් එකකුත් එක්ක තමයි මේ ගේ හම්බ වෙන්නේ. එහෙනම් ලිවිං ඒරියා එකෙන් එද්දිම අපිට ස්ටෙප් දෙකක් තියෙනවා. ඉතින් එහෙම තමයි මෙතෙන්ට එන්ට වෙන්න තියෙන්නේ. ඉතින් ලිවිං ඒරියාට ඕපන් වුණාට පොඩි සෙපරේට් ගතියකුත් තියෙනවා. ඉතින් ඔයාලට පොඩි කොරිඩෝ ලුක් එකකුත් හදලා දීලා ඉතින් මගේ ඉස්සරහින් තියෙන කිචන් ඒරියා එක මේ තියෙන්නේ පළවෙනි රූම් එක සහ මේ තියෙන්නේ කොමන් වොෂ්රූම් එක. එහෙනම් අපි එකින් එක බලමු. ඉතින් මේ ගෙදර තියෙන ඒ එලිගන් ලුක් එක හැම තැනදීම යූස් කරලා තියෙනවා. ඉතින් මේ වොෂ්රූම් එකෙත් ඒක කන්ටිනියු වෙලා තියෙනවා. මේ ටයිල් වර්ක්ස් එකම ඔයාලට හිතා ගන්න පුළුවන්. එතකොට තියෙන ෆිටින්ග්ස් ගත්තාම හැම දෙයක්ම ක්වොලිටි ෆිටින්ග්ස් තියෙන්නේ. ඒ වගේම ඇරේන්ජ්මන්ට් හැම දෙයක්ම හරියම හුරුබුහුටි විදිහට කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ෂවර් ඒරියා එකේ හොට් වෝටර් ෆැසිලිටි එක දැනටමත් තියෙනවා. ඉතින් ෂවර් ඒරියා එකේ එතකොට මෙතන කොමර්ස් ඒ වගේම තමයි මේ දෙන්න සිංක් ඒරියා එකෙත් මම ගවන හොරබුගුටි විදියට හදලා තියෙන කියලා. ඉතින් මේ කබර්ඩ්ස් මේ ඇරේන්ජ්මන්ට් හැම දෙයක්ම හරිම ලස්සනට තමයි ඇරේන්ජ් කරලා තියෙන්නේ. ඉතින් ඒ ඇරේන්ජ්මන්ට් එකම හරිම ලස්සන කියුට් ලුක් එකකින් තමයි මේ වොෂ්රූම් එක පවා ඔයාලට බලා ගන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ වොෂ්රූම් එකටම ළඟින් තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පළවෙනි රූම් එකට යන්න. ඉතින් මෙතනට එන්ට වෙද්දිම ඔයාලට ටයිල් වර්ක්ස් වල පොඩි ටෝන් එකේ වෙනසක් බලා ගන්න පුළුවන්. වගේම මෙතනදී සීලින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම සීලින් ලයිට්ස් හැම දෙයක්ම චාම් විදිහට යූස් කරලා තියෙනවා. ඉතින් හැමතැනම ස්ලයිඩින් ඩෝස් ඇන් වින්ඩෝස් තමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඒ හැම දෙයක්ම වයිට් ටෝන් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එහා පැත්තෙන් පේනවා ඇති මම කිව්වා එක්ස්ට්‍රා ඔයාලට අවුට්ඩෝ වොෂ්රූම් එකක් හදලා තියෙනවා කියලා. ඉතින් ඒ වොෂ්රූම් එක තමයි එළියේ තියෙන්නේ. ෆෑන් ඒ වගේම ඔයාලට මේ රූම් එකේ AC වලට අදාළ ප්‍රොවිෂන්ස් එක තමයි මේ රූම් එක ग्रेनाइट टॉप एक बला
පැන්ට්‍රීස් පවා යූස් කරලා තියෙන්නේ වයිට් කලර් ටෝන් එකට හොඳටම ගැළපෙන විදිහට. ඉතින් ඒ තියෙන කලර් ටෝන් එකත් එක්ක මේ ගෙදර තියෙන මේ මොඩර්න් ලුක් එක ඔයාලට හොඳටම ඉස්මතු වෙලා පේන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ සිංක් ඒරියා එක. ඉතින් සිංක් ඒරියා එකට ළඟින්ම ඔයාලට තවත් ස්ලයිඩින් වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බෑක් යාඩ් එකට යන්න තියෙන එන්ට්‍රන්ස් එක තමයි මේ තියෙන්නේ. අපි ඊටපස්සේ ගිහින් බලමු. ඉතින් ඇතුලේ වගේම තමයි ඔයාලට වෙට් කිෂන් arrangement එකකුත් බලා ගන්න පුළුවන්. ඒකත් හරිම neat විදිහට කරලා තියෙනවා. ඉතින් ඔයාලට storage facility මේ හැම දෙයක් එකම interlock කරපු back yard එකක් බලා ගන්න පුළුවන්. වගේම මේ තියෙන්නේ මම කලින් කියපු ඒ outdoor washroom එක. ඉතින් ඔයාලට ඒ arrangement එකම මේ back yard එකෙන් අපේ front area එකට යන්න පුළුවන් path එක හදලා දීලා තියෙන්නේ මේ space එක. එහෙනම් අපි ඉතින් විස්තර ඇතුළට ගිහලා කතා කරමු. ඉතින් living area එක වගේම rooms arrangement වගේම මේ kitchen area එකෙත් හොඳ ස්පේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් නිදහසේ කන්න බොන්න වගේ විතරක් නෙමෙයි උයන්නත් පුළුවන් විදිහට තමයි ස්පේස් arrangement කරලා තියෙන්නේ. එහෙනම් අපි upstairs එකට ගිහින් බලමු. upstairs එකට යන්න කලින් මේ තියෙන view එක ගැන කියන්න ඕනේ. මොකද ඒ sliding windows එක පොඩි balcony look එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එළියට open වෙලා වගේ තියෙන balcony look එකකින් හදපු window setting එකක් තමයි මෙතන බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ living area එක ගත්තොත් මේ වෙලාවෙ හැටියට මෙතන තියෙන එළිය ගැනත් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් හැම arrangement එකක්ම ගේ ඇතුළට හොඳ එළියක් කෙන විදිහට සහ හොඳ ventilation එකක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙනම් අපි upstairs එකට යන්න හදන්නේ. මේ වගේ හදපු ගෙදරකට ගන්න පුළුවන් හැම තැනකින්ම එළියක් ගන්න බලනවා. ඉතින් ඒ විදිහට හිතලා හදපු තැනක් තමයි මේ තියෙන්නේ. හොඳ එළියක් ලැබෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ වගේම ඔයාලට ලස්සන වාසස්, එතකොට ෆොටෝස් මේ වගේ දේවල් ස්ටෝ කරගන්න පුළුවන් විදිහට තමයි මේ ස්පේස් එක ඔයාලට හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් විදිහට තමයි මේකේ හදලා තියෙන්නේ. ඉතින් මේ upstairs එකට එනවත් එක්කම ලැක්ක විශේෂ දෙයක් තමයි මේ ගෙදර තියෙන light arrangement. ceiling light ගත්තොත් හරිම charm විදිහට යොදාගෙන තියෙනවා. වගේම මේ වගේ light arrangement පවා දකින්න පුළුවන්. ඉතින් පහළ dining area එක වගේ use කරන්න පුළුවන්. ඒ space එකේ තිබ්බ lights වගේම හරිම special unique lights තමයි මෙතනට use කරලා තියෙන්නේ. ඉතින් ගෙදර තියෙන පෙනුම තවත් වැඩි කරලා තියෙනවා. ඉතින් අපි කිව්වා වගේම කාමර 3ක් සහ washroom 2ක් තියෙනවා කිව්වා. ඉතින් අපි එක room එකක් බලලා තියෙන්නේ. මේ පැත්තෙන් තියෙන rooms 2ක් සහ අපි කියපු ඒ common washroom එක තමයි මේ තියෙන්නේ. අපි washroom එක බලලා ඉතින් කාමර 2ේ විස්තර බලමු. ඉතින් මේ washroom එකේ තවලට හොඳ ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. වගේම tile works මේ හැම දෙයක්ම unique විදිහට කරලා දෙනවා. එතකොට fittings ගත්තොත් common sink මේ හැම දෙයක්ම quality විදිහට කරලා දෙනවා. වගේම මේ දින sink area එකේ තියෙන mirror area එක. ඉතින් මේ හැම දෙයක්ම special විදිහට unique විදිහට හදලා තියෙනවා. space එක අතින් ගත්තොත් ලොකු space එකක් තියෙනවා. වගේම ඔයාලට hot water provision එක තමයි මේ washroom එක හම්බ වෙන්නේ. ඉතින් එතන විතරක් නෙමෙයි මේ space එකත් ඔයාලට washing machine එකක් තියෙනවා නම් ඒක තියන්න පුළුවන් space එකක් විදිහට use කරන්න පුළුවන්. එතකොට කොරිඩෝ ලුක් එකක් එක තමයි මේ තියෙන වොෂ්රූම් එක ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඒකම මේ ඉන්නේ අපි අප්ස්ටේයර් එකේ තියෙන ලිවිං ඒරියා එකට. ලිවිං ඒරියා එකේ පොඩි සෝෆා එකක් වගේ arrange කරගන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තියෙනවා. එතකොට අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ අනෙක් රූම්ස් දෙක බලන්න. එහෙනම් අපි මේ තියෙන රූම් එක බලමු. ඉතින් ගෙදර වගේම මේ කාමරවලත් තියෙන විශේෂත්වය තමයි හොඳ එළියක් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක රූම් එකක ලයිට්ස් යූස් කරන්න නැති විදිහට විදුලිය ඉතුරු කරන විදිහට තමයි මේ arrangement කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන sliding doors, එතකොට windows පවා හරිම special සහ unique විදිහට තමයි යූස් කරලා තියෙන්නේ. ගෙදරට ගන්න පුළුවන් හැම පැත්තකින්ම හොඳ එළියක් කරන් තියෙනවා. ඉතින් මේ sliding doors හරහා ඔයාලට හොඳ fresh air flow එකක් ගන්න විදිහට හදලා තියෙනවා. එතකොට මේ ගෙදර දකින තව විශේෂත්වයක් තමයි සාමාන්‍යයෙන් අපි ගෙදර එළියෙන් බලද්දී මේ ගෙදර රූෆ් එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ. එතකොට ගේ ඇතුළට ආවහමත් ඒ දේ අපිට හිතා ගන්න බැරි වෙන්න තමයි මේ තියෙන සීලින් මේ arrangement හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ තියෙන private balcony පැත්තට ගියොත් මේ ගෙදර තියෙන front area එකට ඒ view එකට හරියන විදිහට තමයි ඒ view එක බලා ගන්න විදිහට තමයි මේ private balcony එක හදලා තියෙන්නේ. ජායල තියෙන K7 එක පවා පේන දුරකින් තමයි මේ ගෙදර තියෙන්නේ. ඒ වගේම තමයි train එකේ sounds ඇහෙනවා. ඒ කියන්නේ මේ ගෙදරට ගොඩාක් සමීපයෙන් තමයි රේල්වේ ස්ටේෂන් එකක් පවා තියෙන්නේ. ඉතින් මේ හැම පහසුකමක් එකම හදලා තියෙන මේ ගෙදර අපි තියෙන අනෙක් ස්පෙෂැලිටි ටිකක් බලලා ඉන්නේ. ඉතින් මේ ගෙදර හැමදේම යුනික් විදිහට කිව්වනේ. වින්ඩෝස් පවා අපි සාමාන්‍යයෙන් දකින වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස්. මේ වින්ඩෝ වල විශේෂත්වය තමයි මේ කාමරේට එළිය එන විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙනම් මේ රූම් එක වගේම අනෙක් රූම් එකේ ෆැසිලිටි මොනවද කියලා අපි බලමු.
පෙනුමින් අර අපි කලින් කතා කරපු රූම් එකට සමාන වුණාට ස්පේස් එක අතින් ගොඩක් විශාල රූම් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට වොෂ්රූම් එකත් මේ පැත්තෙන් තියෙන නිසා ඔයාලට මේ රූම් එක මාස්ටර් බෙඩ්රූම් එක විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට AC වලට අවශ්‍ය ප්‍රොවිෂන්ස් මේ රූම්ස් හැම එකෙම වගේ බලා ගන්න පුළුවන්. මේ රූම් එකෙත් AC එක ෆෑන් එකට අමතරව හොඳ ෆ්‍රෙෂ් එයා එකක් ගන්න පුළුවන් විදිහේ ප්‍රයිවට් බැල්කනි එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන හැම ඇරේන්ජ්මන්ට් එකක්ම ගෙදරට හොඳ එළියක් සහ හොඳ වාතාශ්‍රයක් ලැබෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මම මාස්ටර් බෙඩ්රූම් එක විදිහට මේ රූම් එක යූස් කරන්න පුළුවන් කියපු තවත් හේතුවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කබර්ස් පවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්ටෝරේජ් ෆැසිලිටි එකත් හදලා දීලා තියෙනවා. ස්පේස් වයිස් එතකොට ඇරේන්ජ්මන්ට් මේ හැම දෙයක්ම හරිම එලිගන්ට් විදිහට තමයි කරලා තියෙන්නේ. එහෙනම් අපි ඉතින් විස්තර ඉස්සරහට ගිහලා කතා කරමු. ගෙදර විස්තර හැම දෙයක්ම අපි කතා කරලා ඉවරයි. ඉතින් ජායල සහ කඳාන කියන ටවුන් දෙකටම අතරමැද්ද තියෙන ඒ වගේම තමයි මැසනන් කොලෙජ් එකට ඔයාලට විනාඩි 5ක 6ක වගේ දුරක් තමයි තියෙන්නේ. එතකොට ජායල හයිවේ එන්ට්‍රන්ස් එකට ඔයාලට විනාඩි 10ක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කේ සෝන් එකත් පේන දුරක තමයි මේ ගෙදර තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම රේල්වේ ස්ටේෂන් මේ හැම දෙයක්ම ළඟින් තියෙන හැම පහසුකමක්ම අපි හොයන අපි බලන හැම පහසුකමක්ම එක තියෙන මේ සුපිරි නිවස ඔයාලට කොයි වගේ මිලකටද ගන්න පුළුවන් එතකොට ගෙදර තියෙන ෆැසිලිටීස් කොයි වගේද මේ හැම දෙයක්ම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගෙදර තියෙන හැම ෆැසිලිටි එකක් එකම මේගේ ඔයාලගේ අතට එන්න ඕන නම් දැන් ස්ක්‍රීන් එකේ පේන මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. ඉතින් ඇවිල්ලාම බලන්න මේ ගෙදර ගන්න කැමති නම් ඒ කෝල් එක දැම්ම ගන්න. එහෙනම් මේ වගේම සුපිරි නිවසක් එක්ක ආයෙත් ඔයාලව හමු වෙනවා.